රටින් රට විශ්මයන් නිරතුරුවම ඔබ වෙත ගෙනෙන අප අද ඔබ රැගෙන යන්නේ ලොව වැඩිම ජනගහනයක් මෙන්ම ලෝක පුදුම ප්‍රාකාරයක්ද හිමි නැගෙනහිර ආසියාතික රාජ්‍යයක් වන මහජන චීන සමූහාණ්ඩුව වෙතටයි. චීනයේ අගනුවර බීජින් විශාලතම නගරය ෂැන්හායි රාජ්‍ය භාෂාව චීන ඊට අමතරව මොංගෝලියෙන් තිබෙට් උගාර් මෙන්ම තවත් දහස් ගණනක් ප්‍රාදේශීය භාෂාවන්ද භාවිතා වනවා. රුසියාව, ඉන්දියාව, කසකස්ථානය, මොංගෝලියාව, පාකිස්තානය, මියන්මාරය, ඇෆ්ගනිස්ථානය, වියට්නාමය, ලාඕසය, නේපාලය, තජිකිස්ථානය, උතුරු හා දකුණු කොරියාව, බූතානය ඇතුළු රටවල් 14කට මායිම් වන මෙරට ජනාධිපතිවරයා ෂී ජින්පින්. भूमि प्रमाणे वर्ग किलोमीटर बिलियन नमयाई दशम पहाक्पन अतर ए विशालत्वेन लोव दिवेन्नाय जनगहने बिलियन एकाई दशम तुना ए लोव प्रथम स्थाने हिमिकर गन्नमा मुदल लेख के युआन चीन समूहांडुव कम्युनिस्ट पालनेट लाक्कू रटा प्रधान पलात विसि देका स्वाधीन कलाप पहाक सह परिपालन निदहस लेबू तवत देशयान देका चीने सतुई මිනිසා චීනයේ හැඳින්වෙන්නේ ආසියාවේ යෝධයා ලෙසයි. බිලියන 1.3ක් ඉක්ම වූ ලොව වැඩිම ජනගහනයක් ඇති දේශය. ලොව දෙවන විශාලතම භූමිය හිමි දේශය. ලොව හතරවන දිගම ගංගාව වන යැන්සි ගංගාව පිහිටි දේශය. මිනිස් ශ්‍රමයෙන් ඉදි වූ ලොව විශාලතම නිර්මාණය වන චීන මහා ප්‍රාකාරය පිහිටි දේශය. ලොව විශාලතම පාබල හමුදාව හිමි දේශය මිලියන 35ක ජනතාවක් අදට කඳු අතර ගුහාවල දිවි ගෙවන දේශය පෘථුවියේ භ්‍රමණ වේගයේද අඩු කිරීමට සමත් වූ ලොව දිගම වේල්ල ඇති දේශය ආරම්භක යුගයේදී චීනයේ පාලනය කරනු ලැබුවේ ෂින් රාජවංශය විසින් කෙසේ වෙතත් 1950 වසරේදී ඇරඹුණු විප්ලවයෙන් පසුව චීනය කොමියුනිස්ට් චීනය සහ රතු චීනය නමින්ද හැඳින් වූවා චීනය තුල මානව ක්‍රියාකාරකම් ආරම්භ වී ඇත්තේ මීට වසර 250,000කට පමණ ඉහතදී ප්‍රථම චීන රාජවංශයේ ෂියා එය ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව 2100 දී කහගංගාව ආශ්‍රිතව ෂෑන් රාජවංශයේ පැවති ක්‍රිස්තු පූර්ව 11 ශතවර්ෂයේදී පමණ චීන අකුරු සහිත ලේඛන සොයාගෙන තිබෙනවා ක්‍රිස්තු පූර්ව 5 ශතවර්ෂයේ වන විට චෝච් රාජවංශයේ බලවත් වූවත් එය පසුව දුර්වල වීමත් සමග එය විවිධ කුඩා පරිපාලන ඒකක වලට බෙදී ගියා එය හැඳින්වෙන්නේ යුද ජනපද කාලයේ ලෙසයි යුද ජනපද කාලය අවසන් කරමින් ක්‍රිස්තු පූර්ව 221 දී ෂින් රාජවංශයේ ඒකීය චීනය ගොඩනඟනු ලැබුවා එහි ප්‍රථම අධිරාජ්‍ය බවට පත් වූයේ ෂෙන්ක් රජතුමායි. ඉන්පසුව බිහි වූයේ හැන්ග් රාජවංශයයි. එම කාලයේදී පරිපාලන කලාපයට මධ්‍යම ආසියාව, මොංගෝලියාව හා කොරියාව සහ උතුරු වියට්නාමයේද අයත් වුණා. යුරෝපයේ සමග වෙළඳ සම්බන්ධතාද සේදමාවතද සකස් වූයේ මෙම කාලයේදී. 1949 ඔක්තෝබර් පළමුවන දින මහජන චීන සමූහාණ්ඩුව පිහිටවනු ලැබුවේ මාවෝ සේතුන්ගේ නායකත්වයෙන්. එහෙත් එම කාලය චීනයේදී ඉතා දුෂ්කර කාලයක් වුණා. 1958 සිට 1961 තෙවසර තුල මිලියන 45ක චීන ජනතාවක් මිය ගියේ හාමතෙන්. එහෙත් වර්තමානයේ වන විට ලෝක ගෝලීයකරණය තුල කොමියුනිස්ට් ප්‍රතිපත්ති තරම දුරකට වෙනස් වෙමි චීනයේ ලොව ආර්ථික බලවතා වීමේ දිගු ගමනක යෙදී සිටිනවා. ලොව දිගුම දේශ සීමාව හිමි චීනය විශාලත්වයෙන් දෙවනි වන්නේ අසල්වැසි රුසියාවට පමණයි. ෂායි, බීකොන්, බ්‍රහ්මපුත්‍ර සහ අමුර් ගංගාද ආරම්භ වන්නේ චීනයට අයත් හිමාල කඳුපන්තීන්ගෙන්. ගෝබි සහ ටක්ලමාකාන් කාන්තාර පිහිටා ඇත්තේද චීනයේ උතුරු දෙසට වන්නයි. ලොව උසම කඳු මුදුන වන එවරස් පිහිටන්නේද චීන නේපාල දේශ සීමාවේ. ගෝබි කාන්තාරයේ සිට හමායන වැලිකුණාටු අවම කිරීම පිණිස වර්ෂ 1970 දී
ශාක වැටියක් ස්ථාපිත කරනු ලැබුවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා හිමාලයේ හිම ග්ලැසියර දියවීමෙන් මිලියන ගණනක් වූ චීන ජනතාව වාර්ෂිකව විශාල ජල ගැලීම් වලට මුහුණ දෙනවා. දස දහස් ගණනක් සත්ව විශේෂ වාසය කරන චීනයේ ඉන් 840ක් වඳ වී යාමේ තර්ජනයට මුහුණලා සිටිනවා. මෙරට සතුව වන වනරක්ෂිත 2340ක් ඇති අතර ඉන් හෙක්ටයාර මිලියන 150ක් ආවරණය වනවා. චීනයේ සතුව ශාක වර්ග 32000ක් පමණ හඳුනාගෙන ඇති අතර ගෝනුන්, යෝධ පැන්ඩාවුන්, ආසියානු කලවලසුන් මෙන්ම කුරුළු වර්ග 120ක්, මන් වර්ග 146000ක් සහ වැසි වනාන්තර තුල ජීවය ලබන තවත් ජීවි විශේෂ ගණනාවක්ද සිටිනවා. කොමියුනිස්ට් විප්ලවයෙන් අනතුරුව චීනය අනුගමනය කරනු ලැබුවේ දැඩි සමාජවාදී ආර්ථික න්‍යායක්. නමුත් වර්තමානයේ වන විට ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ මහජන චීන සමූහ ආණ්ඩුවයි. එහි සම්පූර්ණ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10.38ක්. වර්ෂ 1976 දී මාඕ සේතුන්ගේ මරණින් පසු බලයටපත් ඩෙන් සංජෝ පින් චීන ආර්ථිකයේ යම් ධනවාදී ආර්ථික ලක්ෂණ සහිතව ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. මේ අනුව රජයට අයත් වගාබිම් ජනසතු කරමින් ඒවායේ විශේෂ නිෂ්පාදන කලාප ආර්ථික බිහිකරනු ලැබුවා. අද වන විට චීනයේ ලොව අංක 1 අපනයනකරුවා වී අවසන්. එසේම චීන බැංකු සහ ව්‍යාපාරිකයින් ලොව බොහෝ දේශයන් නීසියේ ධනය ආයෝජනය කරමින් දැඩි චීන වෙළඳ ආධිපත්‍යයක් පිහිටුවා ගන්නේ රටින් රටවල් කනස්සල්ලට පත් කරමින්. කොමියුනිස්ට් පාලන සමයේදී චීනයේ සංචාරකයන්ට එතරම් විවෘත නොවුනත් වර්තමානයේ වන විට චීනය සංචාරක ව්‍යාපාරය මේ වන විට සීග්‍රයෙන් දියුණුවක් අත්කරගනිමින් සිටිනවා. චීනයේ ලොව තෙවන විශාලතම සංචාරක ගමනාන්තයද වනවා. ලොව විශාලතම ගුවන්තොටුපළ වන බීජින් ඩැක්සින් ජාත්‍යන්තර ගුවන්තොටුපළද චීනයේ තුලයි පිහිටා තිබෙන්නේ. එමෙන්ම තවත් ලොව විශාලතම හා කාර්යබහුලතම ගුවන්තොටුපළවල් මෙන්ම වරායන් රාශියක්ද චීනයේ තුල දක්නට ලැබෙනවා. චීනයේ පෞරාණික අගනගරයේ වන බීජින්, ෂෑන්, නන්ජින්, ෂුවාන්, හැන්සු, අයන් වටිනා ගෘහ නිර්මාණ හා ස්මාරක සහිත ඓතිහාසික පුරාණ නගරයේ වන චොන්කුයින් වුහන්ද සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයි. චීන මහා ප්‍රාකාරයේ සේදමාවත, ටායිකඳු, තහනම් නගර, වසන්ත මාලිගා, ස්වර්ග දෙවොල, කඳුවතර ගුහා, දූපත්, පෞරාණික බෞද්ධ සංස්කෘතික නිර්මාණ, හිම ක්‍රීඩා, ටෙරාකොටා හමුදා පිළිලු, ෂැන්හයි ටවර් වැනි අහස උසට ඉදිකළ ගොඩනැගිලි, ගංගා සහ විල්, ග්‍රාමීය ජන ජීවිතය, විශාල වගා භූමි, වැසි වනාන්තර, සත්ව උද්‍යාන හා විවිධ සංස්කෘතිකාංග සංචාරක චිත්තාකර්ෂණයේ දිනාගත් ඒවායි. චීනය ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන බැවින් ඉතා වර්ණවත් හා විචිත්‍රවත් වූ සංස්කෘතියක්ද ඔවුනට හිමි. චීන ඔපෙරා සංගීතය, කැටයම් නිර්මාණ, ගෘහ නිර්මාණ ශිල්ප, සුප්‍රසිද්ධ මකර නැටුම්, කුන්ෆු සටන් කලාව චීන සංස්කෘතිකාංග තුල කැපී පෙනෙනවා. සංගීතය, චිත්‍ර හා නර්තන කලාවත් චීනයටම ආවේනිකයි. විවිධ ආත්මාරක්ෂක සටන් පවක් කලාවක් ලෙස සංස්කෘතිකාංගවලම කොටසක් වැනි. චීන ආහාර රටාව මෙන්ම චීන ආහාර සහ අවන්නල් චීනයටත් වඩා ලෝකයේ වෙනත් රටවල ප්‍රසිද්ධයි. එමෙන්ම චීන ආහාර කලාවට වසර දහස් ගණනක ඉතිහාසයක් දෙහිමි. සාම්ප්‍රදායික චීන ආහාර ප්‍රධාන කොටස් 8කට බෙදෙනවා. ඒවා සිචුවාන්, කැන්ටොෆින්, සින්චු, ෂැන්ඩොන්, ෆුජියාන්, යුනාන්, අඩ්වෝ සහ සිජියාන් ලෙස හැඳින්වෙනවා. චීනයේ ඉතා විශාල දේශයක් බැවින් කලාපෙන් කලාපයට ඒ තවත් විවිධාකාරයි. ධාන්‍ය, එළවලු සහ බත් අතීතයේ සිට බොහෝ චීන ජාතිකයන්ගේ මූලික ආහාරයක්. බෝංචි, සෝයා කිරි ඔවුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවේ සපුරනවා. වැඩිම ජනතාවගේ ප්‍රධාන ආහාරය ඌරුමස්. සාම්ප්‍රදායික චීන ඇඳුම ලෙස හැඳින්වෙන්නේ හෑන්ඩ් ෆූ ඇඳුමයි. ඒ විවිධ පළාත් අනුව
සමාජ මට්ටම හා රැකියා තරාතිරම අනුව වෙනස් වෙනවා. චීන සංස්කෘතික ජාතික ඇඳුම බොහෝ විට පුළුල් බඳපටියකින් යුත් කඩාහැරෙන ලෝගුකින් යුක්තයි. ලාපැහැති සරල ඇතුළත ලෝකුවක් සහ ඔවුනටම ආවේනික සිලින්ඩරාකාර හිස්සොජමක් හා වාහන යුගලකින්ද සමන්විතයි. කාන්තාවන්ගේ ඇඳුම වර්ණිත වන අතර ඒ පුළුල් කඩාහැලෙන උඩුපය ඇඳුමක් සහිත පුළුල් සායකින් හෝ ඒ ආකාරයේම එකම ගෞමක් වනවා. කාන්තාවන් හිස් ආවරණ නොපළඳන අතර ඒ වෙනුවට ඇඳුමේ ආකාරයට ගැළපෙන හිසක විලාසිතාවකින් හැඩවනවා. එයට සිහින් ලී කොණ්ඩා කූරුද අයත්. රටින් රට විශ්වයන් නිරතුරුවම ඔබ වෙත ගෙන එන අප අද ඔබ රැගෙන ගියේ මහජන චීන සමූහාණ්ඩුව වෙතටයි. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න, දැන්ම අපේ channel එක subscribe කරන්න. හමු වෙමු ඊළඟ වීඩියෝවෙන්. එතෙක් ඔබට සුබ සතියක්.